අයබවන් ඔබට සුභ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව සිංහල අලුත් අවුරුද්ද ඔබට සුභද. ඔබ දන්නවා අප ඉදිරිපත් කළ බලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ වසරේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න බලාපොරොත්තුවක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් 2024 වසර තුළ සිදුවන ග්‍රහ මාරු, ග්‍රහ යුද්ධ ආදී සියල්ලක්ම සලකා බලා තමයි මා මේ බලාපොරොත්තුව සාදා තිබෙන්නේ. 2023 වසරේදී වගේම 2024 වර්ෂයේ ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියට අනුව ඔබගේ ලග්නයට අදාළ බලාපොරොත්තුව ගෙනෙමද ඔබ සූදානම්. අපි දැන් මෙතැන් සිට ලග්න බලාපොරොත්තු එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට රැකියා දියුණුව සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ගත සිත ප්‍රබෝධයට පත්විය හැකි කාල වකවානුවක් බවට පත්වනවා. රැකියාවල නිරත මේෂ ලග්න හිමියන්ගේ රැකියාවේ සාර්ථකත්වය මෙන්ම උසස් වීම්ද ලැබීමට භාග්‍ය හිමිවනවා. වෙළඳ ව්‍යාපාරිකයන්ට ජංගම වෙළඳුන්ට අනපේක්ෂිත ලාභ බලාපොරොත්තු විය හැකි වසරක් වනවා. මේෂ ලග්න හිමියන්ගේ ආර්ථිකය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවන අතර රැකී රක්ෂා කටයුතු වලදී ආයතනයේ උසස් නිලධාරීන්ගේ අවධානය දිනාගෙන තම කටයුතු සාර්ථක කරගන්නා බවක් පෙන්නුම් කරනවා. කාලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට අදහස් කළ කරුණ සඵල වන බවක් පෙනී යනවා. මෙම වසර තුළදී ඉඩමක් හෝ නව නිවසක් මිලදී ගැනීම සඳහා කටයුතු සිදු කරනු ලබන වසරක් වනවා. අධ්‍යාපන කටයුතු උසස් අන්දමින් කරගෙන යාමට හැකිවන අතර ශිෂ්‍යත්ව ලැබීමෙන් විදේශගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට භාග්‍ය උදාවනවා. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් සලකන කල මෙම වසර සුබදායක වනවා. විවාහ උපේක්ෂකයන්ට මංගල යෝග කතා කරනවා. වැඩිහිටි දූ දරුවන් වේනම් රැකියා ලාභ ගෙන දීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර විවාහාදිය ඉෂ්ට සිද්ධ වනවා. ඔබට නව වසරේදී මුද්‍රා ආබාධ හා වාත අමාරු වලින් වරින් වර පීඩා ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනය, සිකුරාදා දිනය සහ සෙනසුරාදා දිනයද ශුභ අංක ලෙස අංක 5, අංක 6, අංක 8 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ නිල් පැහැය යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ අභියෝග ජය ගන්නා බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්න හිමියන්ට මෙම වසර වාසනාවන්ත කාල පරිච්ඡේදයක් වනවා. වෘෂභ ලග්න හිමියන් වෙත එන සියලු අභියෝගයන් පහසුවෙන් ජය ගන්නා බවක් පෙනී යන අතර රැකියා කටයුතු වලට යහපත් වනවා. රැකියා ප්‍රධානීන්ගේ ප්‍රසාදයට ලක්වන ඔබට සිතේ ප්‍රීතියෙන් සතුටෙන් තම රැකියාව කරගෙන යාමට ඉඩ සැලසෙනවා. රැකියා අපේක්ෂාවෙන් සිටින වෘෂභ ලග්න හිමියන්ට සමක පරීක්ෂණ වලට පෙනී සිටිය හැකි බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් දක්නට ලැබෙන මෙම වසර තුළදී බලාපොරොත්තු නොවූ ආදායමක් උපයාගත හැකි බව දක්නට ලැබෙනවා. වෙළඳ ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීමටද අවකාශය සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබේ අධ්‍යාපන කටයුතු මෙම වසරේ ඉතා යහපත් වනවා. උසස් අධ්‍යාපනයේ යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට ජයග්‍රහණයේ ලුබන් දොර විවර වන බවක් පෙන්නුම් කරනවා. ගෙදර දොර කටයුතු මෙන්ම යුග දෙවිය සම්බන්ධ කටයුතුද යහපත් වනවා. දොර වන්දනා ගමනක් යාමේ අවස්ථාව තවනවා. මෙම වසරේදී ඔබගේ වාහන සිහිනයේද මල් කල ගැන්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. අනාගතය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සැලසුම් සකස් කරන මෙම වසරේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා වෙනස්කම් කිහිපයක් ඔබ අතින් සිදුවනවා. පෙම් සම්බන්ධතාවන්ට වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකි බවක් දක්නට ලැබෙනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධව තරමක් උනන්දු වන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස
සඳුදා දිනය, බදාදා දිනය, සිකුරාදා දිනය සහ ඉරිදා දිනයද ශුභ අංක ලෙස අංක 5, අංක 6 සහ අංක 8ද ශුභ වර්ණ ලෙස කොළ පැහැය සහ සුදු පැහැයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබට විදේශ ගමන් සහිත බවක් පෙන්වම් කරනවා. නව වසරේ මෙතන ලග්නය හිමියන්ට සුබදායක වෙනවා. ආර්ථික දියුණුවට මඟ පාදන මෙම වසර තුළ මෙතෙක් පැවති බාධක අවසන් කරමින් රැකියා තනතුරු වල විශේෂ වරප්‍රසාද හා උසස් වීම් හිමිවන තත්ත්වයක් පෙන්වම් කරනවා. ආයතන ප්‍රධානීන්ගේ උදව් උපකාර මෙන්ම ආදරය හා ගෞරවය දිනාගත හැකි වසරක් වෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් වාසි ලබා ගන්නා ඔබගේ ආර්ථිකය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවන අතර තම ව්‍යාපාර පුළුල් කිරීමට හැකිවන කාලවකවානුවක් වෙනවා. ව්‍යාජ මිතුරන්ගෙන් බලාපොරොත්තු රහිත කරදර ගෙන දීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. රාජකාරී මට්ටමින් විදේශගත වීමට අදහස් කර සිටි මිතුන ලග්න හිමියන්ට තම අපේක්ෂාවන් ඉෂ්ට වන බවක් පෙන්වම් කරනවා. නඩු හබවලින් ජය ලබා ගැනීමට හැකිවන අතර ආගමික කටයුතු වලට වඩා නැඹුරු බවක් පෙන්වම් කරනවා. අධ්‍යාපන කටයුතු වල උසස් ප්‍රගතියක් පෙන්වම් කරනවා. තරගකාරී විභාග සඳහා පෙනී සිටින මිතුන ලග්න සිසු සිසුවියන්ට පැහැදිලි ජය ගෙන දෙන වසරක් වෙනවා. ගෘහ ජීවිතය සතුටින් හා සාමයෙන් ගත කිරීමට හැකිවන අතර මිතුන ලග්න තරුණ තරුණියන්ට මංගල යෝග උදා විය හැකි කාලවකවානුවක් වෙනවා. අසරණයන්ට හා රෝගීන්ට ඇප උපස්ථාන කිරීමට ඔබට මෙම වසරේදී අවස්ථාව දවන බවක් පෙන්වම් කරනවා. රෝගී හදවත් සුවපත් කරලීමේ පුණ්‍ය කර්මයක් සිදු කර ගන්නා බවක් පෙන්වම් කරනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්ද සුභ අංක ලෙස අංක 3, අංක 5, අංක 12 සහ අංක 14ද ශුභ වර්ණ ලෙස කොළ පැහැය සහ කහ පැහැයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට ව්‍යාපාරික දියුණුව සැලසෙන බවක් පෙන්වම් කරනවා. කටක ලග්න හිමියන්ට මෙම වසර යහපත් වෙනවා. රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් සුබදායක වාතාවරණයක් ගෙන දෙන අතර ආයතන ප්‍රධානීන්ගේ උදව් උපකාර ලබාගත හැකි වසරක් වෙනවා. ආර්ථිකය උසස් මට්ටමක තබාගත හැකි වෙනවා. වෙළඳ ව්‍යාපාරවල නියත කටක ලග්න හිමියන්ට නොසිතූ ලාභ ප්‍රයෝජන හිමිවන අතර මෙම කාල සීමාව තුළදී නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් බොහෝ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. ඔබේ හිත මිතුරන් අතරේ හොඳ හිත පැතිරීමෙන් සිතට සැනසිලි ගතියකින් යුතුව වැඩ කිරීමට හැකිවන බවක් පෙනී යනවා. මෙම වසර තුළදී ස්ථාවර දේපලක් හිමිවීමේ භාග්‍ය පෙන්නුම් කරන අතරේ බලාපොරොත්තු රහිත විශාල ධනයක් හිමිවීමේ භාග්‍යද දක්නට ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නියැලෙන දරු දැරියන්ට යහපත් වෙනවා. තරග විභාග වලින් පහසු ජයක් අත්වෙනවා. විද්‍යා විෂයන් හදාරන අයට ඒ පිළිබඳව නව තාක්ෂණික දැනුම් සම්භාරයක් උපයා ගැනීමට මෙම වසරේදී හැකිවනවා. ගෘහ ජීවිතයේ සමගිය සමාදානය හා වාසනාව ගෙන දෙනවා. පවුලේ සමීපතමයෙකුගේ රෝගී තත්ත්වයක් හේතු කොටගෙන රෝහල් ගත කිරීමේ ප්‍රවණතාවයක් පෙන්වම් කරනවා. ගමන් බිමන් වලදී ප්‍රවේශම් විය යුතුයි. කටක ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනය, බදාදා දිනය සහ සිකුරාදා දිනයද ශුභ අංක ලෙස අංක 2, අංක 7 සහ අංක 8ද ජය වර්ණ ලෙස සුදු පැහැය, ක්‍රීම් පැහැය සහ කහ පැහැයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ සතුට උතුරා යන බවක් පෙන්වම් කරනවා. සිංහ ලග්න හිමියන්ට මෙම සිංහල අලුත් අවුරුද්ද ඉතා වාසනාවන්ත වසරක් වෙනවා. සිතුම් පැතුම් පිටවන අනපේක්ෂිත ධනලාභද හිමිවීමේ භාග්‍යයක් පෙන්වම් කරනවා. ඔබ අතගසන සෑම කරුණක්ම සාර්ථක වෙනවා. සතුටින් හා ප්‍රබෝධයකින් මෙම වසර ගතවන අතර අලුත් හිත මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාවක් උදා වෙනවා. මෙතෙක් රැකියාවක් නොමැතිව සිටි සිංහ ලග්න හිමියන්ට මෙම වසර තුළදී රැකියා භාග්‍ය උදා වන බවක් පෙන්වම් කරනවා. රැකියා ක්ෂේත්‍රයේ යහපත් ප්‍රගතියක් දක්නට ලැබෙන අතර රැකියා ප්‍රධානීන්ගේ සිද්දිනාගෙන කටයුතු කිරීමට හැකිවන බවක් පෙනී යනවා. ආර්ථිකය සතුටුදායක මට්ටමක තබා ගැනීමට
හැකිවන අතර වෙළඳ ව්‍යාපාර කටයුතුවල යෙදෙන සිංහ ලග්න හිමියන්ගේ ආදායම් වන ශීඝ්‍ර දියුණුවක් පෙන්නුම් කරන අතර මෙම වසර සිංහ ලග්න හිමියන්ගේ ආර්ථිකය ඉතා උසස් මට්ටමක තබා ගැනීමට හැකිවනවා. අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට ශුභදායකයි. අධ්‍යාපනය හදාරන සිංහ ලග්න දරු දැරියන්ට යහපත් වසරක් වනවා. සතුටුදායක ඉගෙනීමේ පරිසරයක් ඇතිවනවා. තරගකාරී විභාගවලින් නිසක ජය ලබා ගන්නා බවක් දක්නට ලැබෙනවා. නිවාස අලුත් වැලියාවක් කිරීමට හෝ නව නිවසක් මිලදී ගැනීමට ඉඩ සැලසෙන අතර එය මෙම වසර ඔබ ලබන විශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වා දිය හැකි. යුග දිවිය සතුටින් හා සාමයෙන් ගත කිරීමට හැකිවන වසරක් වනවා. සබේ රෝග හෝ හිසේ රෝග හටගත හැකි වසරක් වනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනය, පදාදා දිනය සහ ඉරිදා දිනයද ශුභ අංක ලෙස අංක 1, අංක 4, අංක 5 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ කොළ පැහැයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට වාසනාව උදා වන බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්න හිමියන්ට සිංහල අලුත් අවුරුද්ද සුබ පළකින දෙන බවක් පෙනෙනවා. තම දක්ෂතාවයට හැකියාවට ලැබිය යුතු තැන ලැබීමේ වාතාවරණයක් ගොඩනැගෙනවා. රැකී රක්ෂා කටයුතුවල උසස් ප්‍රගතියක් මෙන්ම නව බලතල හිමිවන බවක් පෙනී යනවා. තම රැකියා ආයතනයේ තමාට වඩා පහළ ශ්‍රේණිවල සේවක සේවිකාවන්ගේ සහයෝගය හා සුහදතාවය අනිවාර්යෙන්ම හිමිවන වසරක් වනවා. විදේශගත රැකියාවන් අපේක්ෂා කරන කන්‍යා ලග්න හිමියන්ගේ ප්‍රාර්ථනා ඉටු වීමට පටන් ගන්නා වසරක් වනවා. ආර්ථිකය උසස් මට්ටමක තබා ගැනීමට හැකිවන අතර වෙළඳ ව්‍යාපාර කටයුතුවල යෙදෙන කන්‍යා ලග්න හිමියන්ට වාසිදායක තත්ත්වයක් උදා වන බව පෙන්නුම් කරනවා. මෙම වසර තුළදී ඔබට ඇතිකරන විශේෂ කරුණ නම් අධ්‍යාපනයේ ඉතා උසස් තත්ත්වයක් කරා ළඟා වීම හා තම දක්ෂතාවන්ට සුදුසු තැන හිමිවීමයි. තරග විභාගවලින් පහස ජයග්‍රහණ අත්කර ගැනීමේ වාසනා ගුණය ඔබ සතුව පැවතීමයි. ගෘහ ජීවිතය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන බව පෙනී යනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධව කැඹුරින් සොයා බලන ඔබ ගෘහ ජීවිතය සතුටින් හා සාමයෙන් ගත කළ හැකි බව පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් අහිතකර නොවන බවක් පෙනී යනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස බදාදා දිනය, බ්‍රහස්පතින්දා දිනය සහ සිකුරාදා දිනයද ශුභ අංක ලෙස අංක 2, අංක 5, අංක 6 සහ අංක 7ද ශුභ වර්ණ ලෙස කොළ පැහැය, සුදු පැහැය සහ කහ පැහැයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට ආගමික නැඹුරුවක් පෙන්නුම් කරනවා. මෙම වසර තුලා ලග්න හිමියන්ට සුභදායක වන අතර සිතට සහනදායි තත්ත්වයක් ගෙන දෙන බවක් දක්නට ලැබෙනවා. රැකියාවල නිරත තුලා ලග්න හිමියන්ට තම රැකියා කටයුතු වලදී වෙනදාට වඩා කාර්යක්ෂම අන්දමින් ක්‍රියා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන අතර ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගත හැකි බවක් පෙන්නුම් කරනවා. රැකියා විරහිතව සිටින තුලා ලග්න හිමියන්ට රැකියා අවස්ථා උදා වනවා. වැඩු වැඩි කර ගැනීමටත් උසස් වීම් දිනා ගැනීමටත් මෙම වසරේදී ඔබට හැකි වනවා. වෙළඳ ව්‍යාපාර හිමියන්ට තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට හැකිවන අතර නව වෙළඳ ව්‍යාපාර ආරම්භ කිරීමට කදිම කාල වකවානුවක් බව පෙන්වා දිය යුතුයි. ආදායම් මාර්ග වර්ධනය කර ගැනීමට භාග්‍ය හිමිවන අතර ආර්ථිකය ඉතා උසස් මට්ටමක තබා ගැනීමට හැකිවනවා. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඉතා සුභවාදී ප්‍රතිඵලයක් මිස අවැඩක් ඇති නොවන වසරක් වනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස සිදුවනවා. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ට යහපත් වනවා. ගෘහ ජීවිතයේ යහපත්. ඔබ මෙම වසර තුළදී ආගම දහමට වැඩිපුර නැඹුරුවක් දක්වන අතර පුණ්‍ය කටයුතු සඳහා වන්දනා ගමන් වල නියැලෙන්නට සිදුවන බවක් පෙන්නුම් කරනවා. පවුලේ සමගිය සමදානයේ වර්ධනය වන වසරක් වනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් දක්නට ලැබෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස සඳුදා දිනය, අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද ශුභ අංක ලෙස අංක 3, අංක 4, අංක 7 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස කහ පැහැය, රතු පැහැය සහ කැඹිලි පැහැයද යොදා ගන්න.
වෘචිකලග්නය වෘචිකලග්නයෙන් උපන් ඔබට විවාහ යෝජනා ස්ථිර වන බවක් පෙන්නුම් කරනවා. වෘචිකලග්න හිමියන්ට 2024 අලුත් අවුරුද්ද යහපත් වසරක් වෙනවා. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග ලෙහෙසියෙන් පහසුවෙන් උදා වන බවක් පෙනී යනවා. එමෙන්ම වෘචිකලග්න දේශපාලඥයන්ට ඉතාමත් හිතකර වසරක් වෙනවා. සතර බලවේග වර්ධනය වන අතර ඔබ කැපී පෙනෙන මට්ටමකට පත්වන බවක් පෙන්නුම් කරනවා. රැකියා කටයුතු වලදී කිසියම් උදාරත්වයකින් ක්‍රියා කරන බව දක්නට ලැබෙනවා. සමාජ ශාලා, අවන්හල්, ආපන ශාලාහි සේවයේ යෙදී සිටින වෘචික ලග්න හිමියන් හට වාසනාවන්ත යුගයක ආරම්භය 2024 වසරේ උදා වන බව සනිටුහන් කළ හැකි. ආර්ථිකය යහපත් වෙනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අයට වාසි සහගත තත්ත්වයක් උදා කරනවා. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින වෘචික ලග්න සිසු සිසුවියන්ට සතුටුදායක ප්‍රතිඵල ලැබීමේ අවකාශය මැනවින් පෙන්නුම් කරනවා. මෙම වසර තුළදී අධ්‍යාපන කටයුතු වලින් ජීවිතයට නව ආලෝකයක් හිමි කරනවා. ගෘහ ජීවිතය යහපත් වෙනවා. විවාහ අපේක්ෂකයන්ට තම තමන් බලාපොරොත්තු වනවාට වඩා සදසු සහකරුවන් සහකාරියන් හිමිවන බවක් පෙන්වා දිය යුතුයි. අඹසැමි සුහදතාවේ වර්ධනය වන වසරක් වෙනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස ලෙස සඳුදා දිනය, අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද ශුභ අංක ලෙස අංක 2, අංක 3, අංක 4, අංක 7 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස ලා රතු පැහැය සහ තැඹිලි පැහැයද යොදා ගන්න. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබගේ සිතට සහනය ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපත ලද ඔබට 2024 සුබදායක වෙනවා. සිතට සහනදායී තත්ත්වයක් ගෙන දෙන අතර බලාපොරොත්තු හා සිතුම් පැතුම් මිටවන වාසනාවන්ත කාලවකවානුවක් වෙනවා. ප්‍රසිද්ධිය හා බලය නොසිතූ ලෙස වැඩි වෙනවා. ක්‍රියාශීලී ලෙසින් කටයුතු වල නියැලෙන ඔබට මෙම වසර ප්‍රීතියෙන් ගත කිරීමට හැකි වෙනවා. රැකියා කටයුතු වල නව ප්‍රගතියක් දක්නට ලැබෙනවා. තම ආයතනයේ තිබූ සියලු බාධක අවහිරතා ඉවත් වී සිතට ගතට සහනයක් ලබා දෙනවා. රැකියාමය අංශයේ වැඩි වගකීමක් හිමිවන අතර මෙතෙක් රැකියා අපේක්ෂාවෙන් සිටින ධනු ලග්න හිමියන්ට තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට වාසනාව උදාවිය හැකි අතර විදේශ රැකියාවන් සඳහා කැඳවීම් ලිපියක් ලැබිය හැකි. වෙළඳ ව්‍යාපාරිකයන් මෙම ව්‍යාපාර කටයුතු වලින් අධික ලාභ ලබා ගන්නා බවක් පෙන්නුම් කරන අතර ආදායම් තත්ත්වයේ සුවිශේෂී ප්‍රගතියක් දක්නට ලැබෙන මෙම වසරේදී අමතර ආදායම් මාර්ගයක් සලසා ගැනීමට හැකිවනවා. අධ්‍යාපන කටයුතු වල පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබෙන අතර උසස් අධ්‍යාපන හදාරණ සිසු සිසුවියන්ගේ අදහස් සිටුපන බවක් පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවස්ථාවක් උදා වෙනවා. ඔබ හමු වීමට පැමිණෙන හිත මිතුරන්ට සංග්‍රහ කිරීමට ඔබේ කාලයත් ධනයත් වැය වෙන බවක් දක්නට ලැබෙනවා. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලවකවානුවක් වෙනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස බදාදා දිනය, සිකුරාදා දිනය, බ්‍රහස්පතින්දා දිනය සහ ඉරිදා දිනයද ශුභ අංක ලෙස අංක 3, අංක 5, අංක 6 සහ අංක 8ද ශුභ වර්ණ ලෙස සුදු පැහැය, කහ පැහැය සහ ලා නිල් පැහැයද යොදා ගන්න. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට රැකියා උසස් වීම සහිත බවක් පෙන්නුම් කරනවා. මකර ලග්න හිමියන්ට 2024 නව වසර සුබදායක වෙනස්කම් රාශියක් ගෙන දීමට හේතු වන බවක් පෙනී යනවා. සුවිශේෂී වූ සිදුවීම් රැසකින් යුක්තව ඔබේ ජීවිත ගමන හැරඹෙන වසරක් වෙනවා. වෙනදාට වඩා කාර්යශීලීත්වයෙන් යුක්තව කටයුතු වල යෙදෙන අතර කොයි කාගේත් හොඳ හිත දිනාගෙන කටයුතු කළ හැකි කාලවකවානුවක් වෙනවා. රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වන බවත් රැකියා ස්ථාන ප්‍රධානීන්ගේ ගෞරවයට හා ප්‍රශංසාවට ලක්වන බවක් පෙන්නුම් කරනවා. නව තනතුරු හා උසස් වීම ලැබෙන අතර ආර්ථිකය වසර පුරාම යහපත් මට්ටමක තබා ගැනීමට හැකිවනවා. වෙළඳ ව්‍යාපාරයන්ට වාසි සහගත තත්ත්වයක් උදා වන අතර නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නා බවක් පෙනී යනවා.
මෙම වසර තුලදී යාන වාහන මිලදී ගැනීමට හැකි වාතාවරණයක් පවතින බව පෙන්වා දී යුතුයි. අධ්‍යාපන කටයුතුවල උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන අතර තරගකාරී අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ට උසස් ජයග්‍රහණ හිමිවනවා. නඩු හබ ආදියට සම්බන්ධ වී සිටින මකර ලග්න හිමියන්ට ජය අත්වනවා. සෞඛ්‍ය තත්ත්වයේ සැලකීමේදී උෂ්ණාධික රෝග උදරාශ්‍රිත රෝගාදයෙන් ප්‍රවේශංගය යුතු බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනය, බදාදා දිනය සහ සිකුරාදා දිනයද ශුභ අංක ලෙස අංක 6, අංක 8 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස සුදු පැහැය, රතු පැහැය සහ නිල් පැහැයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ හැකියාවේ ප්‍රගතියක් ඇතිවනවා. 2024 නව වසර කුම්භ ලග්න හිමියන්ට පෙරට වඩා ශුභදායක තත්ත්වයක් උදාවන බව පෙනී යනවා. රැකියා ස්ථානයේ බොහෝ දෙනා සමග සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගෙනවා. රැකී රක්ෂා කටයුතු වලදී කාර්යබහුලත්වය තුළ අවිවේකී බවක් ගෙන දෙන අතර ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය ලැබීම තුළ රැකියා කටයුතු සාර්ථක කරගත හැකි බවක් පෙනී යනවා. තම වගකීම් සම්බන්ධව දැඩි උනන්දුවකින් ක්‍රියා කිරීමට යොමුවන කුම්භ ලග්න හිමියන්ගේ තනතුරු වල විශේෂ වරප්‍රසාද හා උසස් වීම හිමිවන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ආදායම් තත්ත්වයේ උසස් ප්‍රගතියක් දක්නට ලැබෙනවා. හිඟ වැඩුවක් හෝ වන්දි මුදලක් හිමිවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. වෙළඳ ව්‍යාපාරිකයන්ට වාසි සහගත තත්ත්වයක් ප්‍රදා කරනවා. අධ්‍යාපන කටයුතු වලට මෙම වසර යහපත් වෙනවා. මෙතෙක් අධ්‍යාපන කටයුතු වලට තිබූ බාධක ඉවත් වන අතර අධ්‍යාපනයේ ජයග්‍රහණයන් ඉතා පහසුවෙන් අත්කර ගත හැකි වෙනවා. ගෘහ ජීවිතය වාසනාවන්තයි. අමු සැමියන් අතර සමගිය හා සෙනෙහබර ගති වර්ධනය වෙනවා. ගෙදර ඉඩකඩම් පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය වන අතර දරුවන්ගේ දක්ෂතාවයන් හා හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකිවන වසරක් වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද ශුභ අංක ලෙස අංක 2, අංක 3, අංක 7 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස රතු පැහැය, කහ පැහැය සහ සුදු පැහැයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ අපේක්ෂා ඉටුවන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්න හිමියන් බලාපොරොත්තු වූ බොහෝ කටයුතු කිහිපයක්ම ඉටුකර ගැනීමට වාසනාව ගෙන දෙන වසරක් වෙනවා. රැකියා කටයුතු වල විශේෂ වරප්‍රසාද හා උසස් වීම හිමිවන තත්ත්වයක් පෙන්නුම් කරනවා. රැකියා ස්ථානයේ උසස් ඵලයක් ගොඩනගා ගන්නා ඔබ සහජ දක්ෂතාවයන් හා හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාවන් උදා කර ගන්නා බව පෙනී යනවා. මෙතෙක් රැකියාවක් නොමැතිව සිටි මීන ලග්න හිමියන්ට මෙම නව වසර තුළදී රැකියා වාසනා උදාවන බවක් දක්නට ලැබෙනවා. වෙළඳ ව්‍යාපාරිකයන්ට ජංගම වෙළඳ සෑ පවත්වාගෙන යන්නන්ට වැඩි ලාභ ගෙන දෙනවා. ආර්ථිකය සතුටුදායක මට්ටමක පවතින අතර ආයෝජනයේ නොසිතු ලාභවත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට යහපත් වසරක් වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත සිසු සිසුවියන්ට විභාග වලින් පහසු ජයග්‍රහණ අත්කර ගැනීමේ වාසනාව පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය යහපත්. අඹ සැමියන් අතර ලයානවිත ගති වර්ධනය වෙනවා. තම සහෝදර සහෝදරියන්ගෙන් බලාපොරොත්තු නොවූ උදව් උපකාර ලබා ගැනීමට හැකි වෙනවා. ශරීර සෞඛ්‍ය සම්බන්ධ තරම ප්‍රවේශම් විය යුතු කලවකවානුවක් වෙනවා. මේන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දවස් ලෙස අඟහරුවාදා දිනය, බ්‍රහස්පතින්දා දිනය සහ ඉරිදා දිනයද ශුභ අංක ලෙස අංක 1, අංක 3, අංක 4 සහ අංක 9ද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ කහ පැහැයද යොදා ගන්න.